7. අයිබෝන් ඔබ මේ කනේ රාත්‍රී 7 ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. අද ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම ඉෂාරා සම්බරසිංහ. අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. ජනපති වුහාන් ගිය ගුවන් සේවකයන් හමුවේ. කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 362 දක්වා ඉහළට. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු. එක්සත් ජාතික පක්ෂ අර්බුදයේ ජනතා විමුක්ති පෙරමුණ දකින හැට. පක්ෂ ඇතුලේ ප්‍රශ්න විසඳා ගන්න බැරි පක්ෂ රටේ ප්‍රශ්න විසඳයි. පරිසරයට සිදුවන හානි වැළැක්වීම නීති මගින්ම සිදු කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. තෙබ්බිම් දින ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ජනතාව දැනුවත් කිරීමෙන් සංවර්ධන ක්‍රියාවලිය සහ පරිසර ආරක්ෂණය සමබරව ඉදිරියට ගෙන යා හැකි බවයි. ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙද්බිම් යන්න තේමා වූ මෙවර තෙද්බිම් දින ජාතික උත්සවය අද පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. තෙද්බිම් දින ජාතික උත්සවය නිමිත්තෙන් පාසල් දරුවන් නිර්මාණය කළ සිතුවම් නැරඹීමටද ජනාධිපතිතුමා එක් වුණා. මෙහිදී තෙද්බිම් හා ආවේණික ශාක ඇතුළත් සමුරු මුද්දර 10ක් නිකුත් කෙරුණු අතර එහි පළමු මුල් දින කවරය ජනාධිපතිවරයාට පිළිගැන්වුණා. අනතුරුව තෙද්බිම් සිතුවම් තරගයෙන් සහ පාරිසරික කඳවුරේ විවිධ ඉසව්වලින් ජයග්‍රහණය කළ පාසල් සිසු සිසුවියන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විවිධ හේතුන් නිසා ජනතාවගේ ක්‍රියාකාරකම් නිසා විශාල වශයෙන් පරිසර හානියකට පත් වෙලා යනවා. නගරබදව පමණක් නෙවෙයි ගම්බදව පවා අපේ පරිසරය විශාල වශයෙන් වෙනස් වෙනවා. අපේ කම, අපේ ගම, අපේ සංස්කෘතිය, අපේ සම්පත් මේ පරිසර දූෂණය නිසා විශාල වශයෙන් විනාශ වෙනවා. ඉතින් මේක නීති දාලා, රෙගුලාසි දාලා නෙවෙයි මේක කරන්නට පුළුවන්. කුඩා කාලයේ ඉඳලා දරුවන් දැනුවත් කිරීම හරහා තමයි මේ කාර්ය කරන්න පුළුවන්. අවබෝධයෙන් යුක්තව කටයුතු කරොත් අපි යන ලබන ඉලක්කය අපිට දෙපැත්තෙන්ම සංවර්ධනය පැත්තෙනුත් පරිසර ආරක්ෂාව පැත්තෙනුත් ලබා ගන්නට පුළුවන්. මේ අතර කොරෝනා වෛරසයේ පැතිර යාම හේතුවෙන් වසාදමුණු වුහාන් නගරයට ඇතුළු වී එහි සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒමට ජීවිත අවදානම් නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවක කාර්ය මණ්ඩලය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වුණා. ඒ ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනයක් අනුව ඔවුන් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී භෝජන සංග්‍රහයකට එක් වූ අවස්ථාවේදී මෙහිමට එක් වූ සමස්ත කාර්ය මණ්ඩලය මව්බිම් වෙනුවෙන් කළ කැපවීම රටේ සෑම ශ්‍රේෂ්ඨයකටම වැදගත් ආදර්ශයක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරීවරයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ එයාබස් සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරීවරයෙකුගේ බිරිඳ අතර සිදු වූ බව කියන මූල්‍ය ගණදෙනුව සම්බන්ධයෙන්. එයාබස් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයෙකුගේ බිරිඳට ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් බලපෑම් කිරීම සඳහා යුරෝ මිලියන 17ක අල්ලසක් ලබාගෙන ඇති බව බ්‍රිතාන්‍ය පුවත්පතක් වන ද ටෙලිග්‍රාෆ්ට් පුවත්පත ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයක් අනාවරණය කර තිබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු වූ බව කියන මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස ඊයේ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මේ අනුව නීතිපතිවරයා විසින් අදාළ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ ඔහුගේ බිරිඳ වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා. 2010-2015 කාලය තුළදී එවකට රජය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සමාජය තුළ වැඩි කතාබහක් මතු කරමින් යහපාලන රජය බලයට පත් වුණා. ඒ අනුව යහපාලන රජය ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව සොයා බැලීමට රුපියල් මිලියන 4ක් වැය කරමින් ජේ.සී. වැලියමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර ඊට අදාළ වාර්තාවද එවකට අග්‍රාමාත්‍යවරයාට ලබා දී තිබුණා. පසුගිය රජය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පැවති දූෂණ වංචා ආක්‍රමිතාවන් සොයීම සඳහා ජේ.සී. වැලියමුණ මහත්මයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කර. ඇත්තටම ඒක ඒකපුද්ගල කමිටුවක්, එතුමා විතරයි කමිටුව හිටියේ. ඒ කමිටුවත් ඇත්තටම එක්තරා විදිහකට තවත් දූෂණයක් වුණා. ඒක තවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වුණ බරක් වුණා. ලක්ෂ ගාණක මුදලක් එතුමාට වැය කරන්න වුණා අපිට. නමුත් ඒකෙන් කිසිම දෙයක් රටටවත් ගුවන් සමාගමටම සතක් වුණේ නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ බව කියන වංචාවන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් යහපාලන රජය විවිධ කොමිෂන් සභාපත් කරමින් අදාළ වසර
අතරමාර්ක කාලයේ ගත කළ බව නොරහසක්. මේ අතර 2018 සැප්තැම්බර් මාසයේ 11 දින හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ විගණකාධිපති වාර්තාවේ දැක්වෙන්නේ යහපාලන කාල සීමාව තුළ ඒ 350 900 වර්ගයේ ගුවන් යානා 4ක් බදු පදනම් මත ලබා ගැනීමේ ගිවිසුම් අවලංගු කිරීමේ ක්‍රියාවලියේදී රුපියල් මිලියන 17,000කට අධික අලාභයක් සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් මෙතෙක් පැවති කිසිදු රජයක් කොමිෂන් සභාපත් කරමින් ජනතා මුදල් නාස්ති කරනවා හැර ජනතාවට සාධාරණයක් නොකරන බවට ජනතාව චෝදනා කරනවා. අපරාධේ මේ අයින්ස ජනතාව දුන්නා නම් ගෙදර කළා නම් වැඩගත්. කොමිෂන් සභාවට පත් කරන මුදල්. කොමිෂන් පත් කරනවා ඊට පස්සේ ඒක ආනව විතරයි දඬුවම් දෙන්නෙත් නෑ. වැඩක් නැහැ ඉතින්. අවසානයේ තේරුමක් නැති දෙයක් වෙන්නේ. මම හිතන්නේ 2068 දොළම්බේ මුදලක කොමිෂන් මේ රටේ කොමිෂන් එනවා. ඔයන් වැඩක් වෙච්ච කොමිෂන් සභාව එකක් කියන්නවට. අපි දන්න තරමින් කිසිම කොමිෂන් සභාවක් පත් කළා අපිට වෙච්ච සතක් නැහැ. කෝටි ගාණක් වියදම් කළා කොමිෂන් තියලා කිසිම ප්‍රතිඵලයක් නැතුව කොමිෂන් එකේ කාලය අවසන් කරනවා. මේ සල්ලි වලින් සිද්ධ වෙච්ච දෙයක් තියෙන්න ඕන. වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙන්න නැත්නම් මේ කොමිෂන් පත් කිරීම තුලින් ඇති වෙන සේවයක් නැහැ. මේ අතර ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාබස් සමාගම අතර ලැබූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ අද පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදහස් පළ කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා මිලදී ගැනීමට අල්ලස් ගෙවීමේ ගෙව්වා කිව්වම ඇත්තටම අල්ලස් ගෙවලා තියෙන්නේ එයාබස් සමාගම නෙවෙයි, මේ රටේ බදු ගෙවන ජනතාව. මොකද මේ ගෙවපු අල්ලස ගුවන් යානේ මිලට එකතු කරලා තමයි එයාබස් සමාගම ශ්‍රී ලංකන් එයාලයින්ස් වලට ගුවන් යානා විකුණලා තියෙන්නේ. අපි ශ්‍රී ලංකා ආණ්ඩුවට යෝජනා කරනවා වහාම එයාබස් සමාගම ශ්‍රී ලංකන් එයාලයින්ස් නිලධාරීන්ට ගෙව්වාය කියන අල්ලසට සමාන මුදලක් ශ්‍රී ලංකා ආණ්ඩුවට වන්දියක් ලෙස ගෙවීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන්න කියලා. අතන මේ තරම් විශාල දඬදෙනුවක් සිද්ධ වුණේ 2012ත් 2013ත් අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා සහ ඔහුගේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන තනතුරු සියල්ලක්ම දරණකාරී. දැන් ඇත්තටම මෙම ප්‍රශ්නය මේ මෙවැනි දැවැන්ත ඩොලර් බිලියන 2.8ක් තරම් විශාල ගිවිසුමකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන්ට තනියෙන් නෙලබෙන්න පුළුවන් කමක් නැහැ. නිසා මේ ප්‍රශ්නය පිළිබඳව අපේ රටේ අධිකරණය තුළ අපේ රටේ පොලිසිය මගින් මේ පිළිබඳව විමර්ශනයක් කළ යුතුමයි. අපේ රටේ රාජ්‍ය දේපල මොන විදියෙන් හරි මංකොල්ල කාලා තිනවන නම්, ඒවා හොරාගෙන කාලා තිනවන නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. බොහොම පැහැදිලිව මේවට වග කිව්වේ කවුද? කවුද මේ හිටපු විධායක නිලධාරියා? කවුද ඔහුගේ බිරිඳ කියන එක සම්බන්ධයෙන් රට දැනගත යුතු වෙනවා. චීනයේ වුහාන්හි සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා යළි මෙරටට ගෙන ඒමේ මෙහෙයුමට සම්බන්ධ වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවා ඇතුළු ගුවන් කාර්ය මණ්ඩලයද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඒ තියෙන ගුවන් ගමන් අත්දැකීමුත් එක්ක කොහොමද මේකට සූදානම් වුණේ? අනිත් ක්‍රූ එක කොහොමද මේකට ලෑස්තුනේ? පොඩක් අපිට හිතෙන්නේ ඉස්සෙල්ලා වුණා කවුද මේ මිෂන් එක යන්නේ කියලා. ඉස්සෙල්ලාම මම දීලා මේ මිෂන් එක බාර ගන්න හේතුව මම යන්න ඉස්සෙල්ලා. ඒක නිසා මම කිව්වා මම යනවා. ඒකට අනිත් පයසෙන් මම හෙවොත් ඒක කැන්සල් යන්නේ කියලා. ඒතර කොහොමද කිව්වා ඒක මිෂන් එක කැන්සල් වෙයි. මේ මෙහිමත විශේෂ අනුමැතිය සැරසලා තමයි උඹ ඉලක්ක තුනේ. කොහොමද වේලා මේ අඳුම ඇඳගෙන හිටියද? Chinese authorities එන්න දෙන්නේ ඒ කට්ටියට විතරයි. කිසි සැකයක්වත් තිබ්බනම් හිතේ ඒ කට්ටිය බෝඩ් කරන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ මාර සතරකින් ආවේ. අපිට දැක්ක ගමන් ඒගොල්ලන්ගේ ඇස්වල කඳුළු ආපු ගමන් අපි ඒගොල්ලන්ටත් අර මාස්ක් එකයි ග්ලව්ස් වයි දුන්නා, සැනිටයිසර් වයි. ඔබගේ නිවස සිස්ටම් එකයි ඔබගේ අමුදරුවන් මොනවද කිව්වේ මෙහෙම වුණාම දැනවයි කිව්වා. ඉස්සරම මගේ වයස කිව්වම වයස කිව්වා වට යන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා ඔගේ වයසට මේ අපේ ළමයි දෙන්න එතන හිටියෝ මොකද්ද මම කරන්නේ? එතකොට මගේ වැඩ කිව්වා නෑ, එහෙනම් ප්‍රශ්නයක් නෑ.
ඇත්තටම මේ මිෂන් එකට ඇවිත් මම වුහාන් වලට යනවා කියන්නේ මගේ අම්මා විතරයි. එයාපෝට් එකට ඇවිල්ලා අපේ ඉන්ෆ්ලයිට් ඩිපාර්ට්මන්ට් එක බ්‍රීෆින්ග් එකේදී තමයි තාත්තා දන්නේ. ඇත්තටම එහෙම වුණා නම් ගොඩ දෙනෙක් අපිව යවන්නේ නැහැ. මොකද තාත්තා මට ආපු ගමන් කොන්සුම් ලෙසනේ පිළිගත්තේ. කතා නොකර අදවත් මාත් එක්ක වැඩි කතාවක් නැහැ. මොකද මේ ඔක්කොම කයිනවා තාත්තා. මොකද ඇයි මෙයා වෙව්වේ? ඇයි මෙයා වෙව්වේ? අපේ අම්මා විදිහට මම කවර කරා අම්මත් ඇවි යන්න කැමතිද යන්න. මොකද මගේ ආගමේ හැටියට මැරෙන කෙනා මැරෙනවා කකුල බෙරලා වෙන්න හරි. අපිට හම්බෙච්ච පේමන්ට් එක ඒ පැසෙන්ජර්ස් ලගේ ඇසලි වල කඳුළුයි සතුටයි ඒගොල්ලෝ අපිට දුන්න පොලිස් අපුරිය. මෙරටින් හම්බ වූ නව කොරෝනා ආසාදිත වෙයි සුව වූ චීන ජාතික කාන්තාව රෝහලෙන් පිටත් කිරීමට පෙර තවදුරටත් පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පැවසුවේ මෙරටින් හමු වූ එකම කොරෝනා රෝගියා සුව වුද තවත් මාසක කාලයක් රෝගයේ මර්ධනයට ගත් ක්‍රියාමාර්ග ලිහිල් නොකරන බවයි. චීනයේ වුහන් නගරයේ සිට මෙරටට ගෙන්වාගත් ශ්‍රී ලාංකිකයන් තවදුරටත් දියතලාව යුද හමුදා මූලික රෝහලේ ස්ථාපිත විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා. සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ එලෙස රඳවා ඇති කිසිදු පුද්ගලයෙකුට රෝගය ආසාදනීය වී නොමැති බවයි. එමෙන්ම මෙම 33 දෙනා දෛනිකව 3 වරක් වෛද්‍ය පරීක්ෂාවන්ටද ලක් කරනවා. ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළේ එහෙදී ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පිළිබඳ අවධානය යොමු කරන අතර පරීක්ෂණ දත්ත වයිබ සහ වට්ස්ඇප් තුලින් වෛද්‍ය කණ්ඩායම්වල නිරීක්ෂණයට යොමු කරන බවයි. යම් රෝගී තත්ත්වයක් ඇති වෙලා කවුරු ලක්ෂණ පහළ වෙලා අපිට දැනුම් වහම ක්‍රියාත්මක වෙන්න බදුරු රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ලැහැත්ති පිළි ඉන්න ඕනම මොහොතක අපි ඔවුන්ගේ දුරකථන ඇමරුවක් පමණයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ තත්ත්වයක් තියෙනවා කියලා. තවත් දින 12කින් පසුව රෝග ලක්ෂණ මතු නොවනොත් ඔවුන් ඥාතින්ට බහර දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතර ඊයේ සිට මේ වන විට ගුවන් සේවා 3කට අයත් යානා 3කින් චීනයේ සිට පුද්ගලින් 61 දෙනෙකු කටුනායක ගුවන් තුඩුපළ වෙත පැමිණ තිබෙනවා. ඉන් 50 දෙනෙකු චීන ජාතිකින් වන අතර ඉතිරි 11 දෙනා ශ්‍රී ලාංකිකින්. සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ තවදුරටත් ගුවන් තුඩුපළේ කාර්යයන් සඳහා සොසන රෝග මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන කමිටුවක් මගින් එහි කටයුතු අධීක්ෂණය කරන බවයි. කෙසේ වෙතත් සතියක් තුල වෛරසය ආසාදිත බවට සැකමත කොළඹ බෝවන රෝග වෛද්‍යායතනයේ රෝගීන් 71 දිනක ඇතුළත් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එමෙන්ම සුවය ලැබූ බව කියන චීන කාන්තාව රෝහල් කාර්ය මණ්ඩලයේද ප්‍රශංසාවට ලක් කරමින් ස්තුතිය පළ කර ඇති බව දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. කෙසේ වෙතත් තවත් පරීක්ෂණ කිහිපයක වාර්තා ලැබීමෙන් පසු අදාළ චීන කාන්තාව රෝහලින් පිට කිරීම පිළිබඳ තීරණය කරන බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කළා. Chinese lady the only that case that we have identified in our country. Clinically she is now almost recovered. She is in a good health. But we have to consider many factors that we have before we are discharging මම නීතිඥවරයෙක් පමණයි මම වෛද්‍යවරයෙක් නෙමෙයි රෝගියා රෝහලෙන් පිටමං කළ යුත්තේ කොයි දිනයේද කියන එක තීන්දුව කර යුත්තේ ඒ සම්බන්ධයෙන් පළපුරුදු සහ විශේෂඥතාවයක් දක්වන එම රෝගියාට ප්‍රතිකර්ම කරන වෛද්‍යවරුන් එම හම්බ වෙච්ච එකම රෝගියා නිදහස් වෙලා ගියා තව මාසයක් විතර යනකම් අපි විසින් මේ රෝගිය මර්ධනය කරන්න ගත්ත ක්‍රියාමාර්ග කිසිදු දෙයක් ලිහිල් කරන්නේ නැහැ රටක් විදියට සමාජයක් විදියට අපිට මේ සම්බන්ධයෙන් දෙන්න පුළුවන් උපරිම කැපවීම සහ දායකත්වය දෙන්න අපි ලෑස්ති තෙන්දි බලධාරීන් ගන්න ඕනෑම ප්‍රශස්ත පියවරක් සම්බන්ධයෙන් ඒකට අනුගත වෙලා ඒ සඳහා සහයෝගය ලබලා දෙන්න උපරිම සහයෝගය දෙන්න රජ වෛද්‍යාලින් සංගම විදියට අපි සූදානම් කියන පණිවිඩය අපි දෙනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී රජ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද නව කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි සෙන්ටිමීටර් 35ට වැඩි උෂ්ණත්වයක මේ පරිසරයේ තියෙන්නේ. එවැනි තත්ත්වයකදී අපිට තියෙන බලපෑම අඩුයි වයසක අයට, දියවැඩියා රෝගීන්ට, ඒ වගේම පිළිකා රෝගීන්ට සහ වෙනත් නිදන්ගත රෝගයන් තියෙන අයට අනිවාර්යම මේ පරිස්සම් වෙන්න කුඩා දරුවන් ප්‍රවේශම්ව පරිස්සම් කරන්න බිය වෙන්න එපා මේක දැනගන්න. මේ අතර නව කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 362ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව කොරෝනා වෛරසයට ගොදුරු වූ චීනයේ 361 දිනක් මියගොස් ඇති අතර චීනෙන් බැහැර ප්‍රථම මරණය ඊයේ පිලිපීනින් වාර්තා වුණා. රටවල් 27ක් දක්වා ව්‍යාප්ත වී ඇති මෙම වෛරසයේ ආසාදිතයන් සංඛ්‍යාව 10,500කට ආසන්න වී තිබෙනවා. මේ අතර චීන සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ නව කොරෝනා වෛරසයේ වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 2003 වසරේදී SARS වෛරසයෙන් මියගිය සංඛ්‍යාව ඉක්මවා ඇති බවයි. එමෙන්ම ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ඉතාලිය ඇතුළු රටවල් රැසක් සිය පුරවැසියන්ට චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස
සීමා පනවනු ලැබුවා. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු චීන කොටස් වෙළඳ පොළ අද යළි විවෘත කෙරුණා. එහෙත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීන කොටස් 8%කින් පහත වැටී ඇති බවයි. කෙසේ වෙතත් ආර්ථික අභියෝග සඳහා මුහුණ දීමට චීන රජයේ විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව එරට ආර්ථික විශ්ලේෂකින් පවසනවා. නව කොරෝනා වෛරසයේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට ඉදි කළ පළමු රෝහල වන හුෂෙන් ෂන් රෝහල අද විවෘත කළා. චීන රජය පවසන්නේ රෝගීන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යාම නිසා දෙවන රෝහල වන ලේෂන්ෂන් රෝහලේද ලබන බ්‍රහස්පතින්දා සිට ප්‍රතිකාර ආරම්භ කරන බවයි. මේ අතර හොංකොං චීන දේශසීමා වසා දැමීමට හොංකොං නායක කැරී ලැම් තීරණය කර තිබෙනවා. චීනයට සහාය පළ කරමින් ඩුබායි බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල ආලෝකමත් කර තිබුණේ මෙලෙසින්. පාසල් විනය පවත්වාගෙන යාමට බාධා වී ඇති නීති සමාලෝචනය කරන බව ග්‍රාමාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලේගහ මන්දිරයේ අද පැවති උත්සවයකදී සීමා සහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සමිති ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවය අද පසුරුවේ අරලේගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිමේෂිකා කල්දේරා ආර්යරත්න, යුපී නිර්ෂා ආර්යරත්න. අනාගතය කියන්නේ අපේ තරුණ පරපුර. අලුත් පරම්පරාවක් හැඩගස්වන ප්‍රධානම තැනක් තමයි පාසල. පාසල තමයි තරුණ පරපුර හැඩගස්වන ප්‍රධානතම සමාජ ආයතනය. නමුත් අපිට අද පාසල් ගැන අහන්න ලැබෙන්නේ මොනවද? සමහර අවස්ථාවල පාසල් ගාව මද්‍රව්‍ය විකුණන පිරිස් ගැවසෙන පාසල් ළමයි අද වෙනත් ළමයින්ට මද්‍රව්‍ය විකුණනවා. 1995 ඉඳලා 2005 වගේ කාලවල නීතියේ ඇති කරපු වෙනස්කම් නිසා අද සමහරු ගුරුවරුන් තමන්ගේම ශිෂ්‍යයන්ට බයෙන් තමයි රස්සාව කරන්නේ. ළමයෙකුට අවවාද කෙරුවම විදුහල්පතිවරුන් ගුටි කාපු පුවත් අපි පත්තරවල කියවලා තියෙනවා. ඉතාමත් කතාතුරකින් පාසලක සිද්ධ වෙන්න පුළුවන් අකටයුතුකම් වල වළක්වන්න කියලා දුරදිග නොබලාගෙන ආපු නීති නිසා අද සමහර ගුරුවරු ළමයෙකුට තරවටු කරනවා, තියා අවවාදයක් කරන්නටත් බයයි. ඉස්සර කාලේ වගේ ගුරු පරපුරට පාසල් තුල සම්පූර්ණ අධිකාරී බලය තිබෙනා නම් අද ඔය පාසල් තුල මද්‍රව්‍ය විකුණන කතා අපිට අහන්න ලැබෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. සමහර දෙමව්පියෝ තමන්ගේ ළමයි ගුරුවරයෙකුට විරුද්ධව පැමිණිල්ලක් කළොත් ඒක අනවශ්‍ය මට්ටමට ගෙන එනවා කියලා අපි දැක්කා. තමන්ගේ දුව සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගත්තයි කියලා පාසලට ගිහිල්ලා ගුරුවරියක් දනගස්සවපු දේශපාලඥයෝ හිටියා. ගුරුරු දැනගැස්සොත් මේ මුළු රටම ඉවරයි කියලා මම විශ්වාස කරනවා. ගුරුරුන්ට පාසල් තුල විනය පවත්වාගෙන යන්න බාධාවක් වෙන නීති ගැන අපි සමාලෝචනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා මේ පාර්ලිමේන්තුව තුල අපිට පනතක් සම්මත කරන්නවත් බලයක් නැහැ. මොන දේ කරන එක කරන්න වෙන්නේ මහමැතිවරණයකින් පස්සේ. වෙනත් රටවල ගුරු වෘත්තිය කියන්නේ වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය වගේ වෘත්තිය. ලංකාවේ ගුරු සේවයේ කොටස් පහකට වෙන් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සියලුම සේවයන් කළා ගුරු සේවය සංවෘත සේවයක් බවට පත් කරලා ගුරු වෘත්තියට සුදුසු තැන ලබලා දෙන්න. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මධ්‍යම බණ්ඩාර මහතා නම් කරන බව සන්ධාන නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද පාර්ලිමේන්තුවේ පැවති එම පක්ෂයේ නියෝජිත පිරිසකගේ හමුවකදී. එක්සත් ජාතික පක්ෂය ඇතුළුව අනෙකුත් පක්ෂ රැසක් එකට එකතු වෙලා හදන පොදු ජන බලවේගයේ මහලේකම්වරයා හැටියට අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙක් සාමාජිකයෙක් වන ගරු රංජිත් මධ්‍යම බණ්ඩාර මහතා යෝජනා කරනවා නෙවෙයි, අපි නම් කරනවා. මොකද තාමත් දැන් අර ඩීල් එක යනවා, නම් පහක් කියවවලු, නම් හයක් කියවවලු. එහෙම නමක් ගැන කිසිම සාකච්ඡාවක් වුණෙත් නැහැ, කතා කරේවත් නැහැ, අදහස් විමසීමකුත් නැහැ, අදහස් විමසන්න අවශ්‍යතාවයකුත් නැහැ. මං අද ඒ පුද්ගලයාව නම් කරා. සන්ධානේ අපි තාම මේ ලියාපදිංචි කරේ නැහැ. අපි ඉදිරි දින කීපය තුළ සන්ධානේ ලියාපදිංචි කරනවා. මම හිතන්නේ සන්ධානේට අයත් පක්ෂවල නායකයොත්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සියලුම දේශපාලඥයොත් මම හිතන්නේ ඒකමතිකව තීන්දුව කරා කියලා මට දැනගන්න ලැබුණා. අනිත් තනතුර කොහොමද? අලුත් පක්ෂය ඉදිරි දින කීපය තුළ සාකච්ඡා කරනවා. මේ අතර අද සිරිකොත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ සන්ධානයේ මහලේකම්වරයා පත් කරන්නේ පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පත් කළ කමිටුවේ නිර්දේශ මගින් බවයි. කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සම්මත කරගන්නට ඕන කුමන ලාංඡනයෙන්ද අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කියලා. අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 58 දෙනෙක් මේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දුවට ඉස්සරලා මගෙත් එක්ක ගිහිල්ලා ගරු නායකතුමා මුණ ගැහුණා. ඒක මන්ත්‍රීතුමාලා 58 දෙනාගේම මතය. අපි එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය අලියා ලාංඡනයෙන් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නට ඕන කියලා.
ඒ සඳහා රවි කරුණානායක මැතිතුමත් නවින් දිසානායක මැතිතුමත් ඒ වගේම ලක්ෂමන් කිරියල්ල මැතිතුමාගෙන සමන්විත කමිටුවක් පත් කරන්න කටයුතු කර ගරු නායකතුමා විසින් පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මහලේකන් දූරයට පමණක් නෙමෙයි අනිකුත් තනතුරු වල සඳහාද නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා මේ 6 වෙනිදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මෙම තිදෙනාගෙන් සමන්විත කමිටුව විසින් ඒ සුදුසු අයගේ නම් නිර්දේශයක් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරාවි. මේක උපදේශක කමිටුවක් තියෙනවා. මේ උපදේශක කමිටුවේ නිර්දේශ මත තමයි කටයුතු කරන්න කියන එක සඳහන් වෙලා තියෙනවා. උපදේශක මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලබන නිර්දේශය මත කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියට යටත්ව තමයි මේ ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අරමුදය අවසන් වන හැටි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කිරුළපන ප්‍රදේශයේ පැවති ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්. දැන් වැදුම් කර ගනු දෙනවා පරණායත් තවුල් අලුත් අයත් තවුල්. එයාලංක ගනු දෙනුයි. එයා බස් ගනු දෙනුයි. ගිවිසුම ගහනකොට ඒගොල්ලෝ හොරකම් කරා. ගිවිසුම කැන්සල් කරනකොට මේගොල්ලෝ හොරකම් කරා. මහජනගේ ධනෙ. ඒ නිසා මේ පරාද කරන්න ඕන. ඊළඟ මේ පරාජය පත් කළ හැකි කාටද? එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය කියන්නේ තවදුරටත් පක්ෂයක් නෙවෙයි. ජනාධිපති ඡන්දය ඉවර වෙලා නලින් බණ්ඩාර මාධ්‍ය සාකච්ඡාවක් කරනවා කියනවා ජනාධිපති ඡන්දයට එකතු වෙච්ච සල්ලි රනිල් වික්‍රමසිංහ හොරකම් කරා කියලා. පක්ෂද මාලේක මකිල විරාජ් නිවේදනයක් දාලා කිව්වා නෑ හොරකම් කරේ අපි නෙවෙයි සල්ලි තිබ්බේ ඕගොල්ලෝ ගාව 30ක් තමයි එක ගහන්න ඇති කිව්වා. මේ පක්ෂද රනිල් වික්‍රමසිංහ ගාලට ගිහිල්ලා කියනවා සමීක්ෂණ වාර්තා ගණනාවක් කියලා තිබුණා. ඒ වාර්තා ඔක්කොගෙම පරදින බව පෙන්ඳුම් කරලා තිබුණා. මම නම් කොහොමවත් පරදින බව දැනගෙන හිටියද නායකයෝ පරදින බවක දැන හිටියන පාක්ෂිකට මොකද කිව්වේ දිනන වැඩ කරපළ කියලා. සජිත් ප්‍රේමදාස කියනවා මට දිනන්න තිබ්බ ඇතුළෙන්ම තමයි කකුලෙන් ඇද්ද කියනවා. පක්ෂද අවුරුදු 15 පක්ෂයක් ගහ ගන්නවා විපක්ෂයක් ගහ ගන්න ආණ්ඩුවෙන්න 15ටත් වැඩි පළමු ගැටුමාවේ 2001 දී අතුකොරලත් එක්ක ඉති කණ්ඩායම කාණ්ඩුවට ගිහලා තමයි ඒ ගැටුම ගලවුරුනේ. ඊළඟ ගැටුමාව 2007 දී කරෝ ජයසූරිය ඇතුළු 17 දෙනෙක් මහින්ද මහත්තයා කරඩක් දාගෙන තමයි ඒ ගැටුම ගලවුරුනේ. 2012 ආයෙ ගැටුමාව ආයෙ කණ්ඩායම කාණ්ඩුවට ගිහලා තමයි ගලවුරුනේ. අද කියලා යන්නම් මේ ගැටුම කෙලවර වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දයත් ශක්තිමත් කරන කට්ටියක් ගිහිල්ලා තමයි. ගැටුම අවුරුදු 15ක් ගහ ගන්න පක්ෂය ජනතාවට වග කියන්නේ නැති පක්ෂය තමන්ගේ අභ්‍යන්තර ප්‍රශ්න පිළිබඳව විසඳා ගන්න බැරි පක්ෂය පක්ෂ ඇතුලේ ප්‍රශ්න විසඳා ගන්න බැරි පක්ෂ රටේ ප්‍රශ්න විසඳයි. පූජිත ජයසුන්දර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පිටසමේ වග උත්තර කරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට අද ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර හිමි වුණා. ඒ අදාළ පිටසම ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී 72 නිදහස් දින සැමරු මුළුල හිට අභිමානවත්ව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සැමරීමට නියමිතයි. ඊට සමගාමීව සිරකරුවන් පිරිසකට ජනපති සභාව යටතේ නිදහස ලබා දීමටද තීරණය කර තිබෙනවා. 1948 පෙබරවාරි 4 වන දින අපට නිදහස හිමි වුණා. ජාතික අභිමානයකින් යුතුව එම නිදහස සැමරීමට රටපුරා ජනතාව සූදානම් වෙනවා. හෙට පැවැත්වෙන නිදහස් දින සැමරුම් උළෙලේ අවසන් පුහුණුවීම් පැවැත්වුණේ නිදහස් චතුරස්‍රයේදී. දෙවැනි නිදහස් දින සැමරුම් උළෙල හෙට උදෑසන 7ට නිදහස් චතුරස්‍රයේදී ආරම්භ වීමට නියමිතව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එය සජීවීව ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කරනවා. නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව හෙට රාත්‍රියේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ස්වර්ණවාහිනිය ජන්මභූමි වන්දනා විශේෂ සංගීත වැඩසටහනක්ද පැවැත්වීමට නියමිතයි. එමෙන්ම හෙට කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවා. මේ අතර නිදහස් සැමරුමට සමගාමීව ඊයේ රාත්‍රියේ විශේෂ පිරිත් සජ්ජායනාවක්ද නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසු අද උදෑසන ස්වාමීන් වහන්සේ 39ක් සඳහා සංඝගත දක්ෂිණාවක්ද බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී කල්යාණ ධර්මායතනයේදී පැවැත්වුණා. ස්වර්ණමහල් ආයතනය අද දේශීය ස්වර්ණාභරණ ඉතිහාසයේ නව පියවරක් තැබුවා. ඒ ආශිර්වාද රන් පෙන්ඩනයක් ලාංකීය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙමින්. ස්වර්ණමහල් නව රන් පෙන්ඩනය අද හඳුන්වා දුන්නේ ආගමික වතාවත් මැද්දේ.
මෙම අවස්ථාවට ස්වර්ණමාල් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු පිරිසක් එක්ව සිටියා. එම ආශිර්වාද රන් පෙන්ඩණය පළමුව මහා සංඝරත්නයට පූජා කෙරුණා. තිලෝකුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ලේසර් තාක්ෂණය මගින් මෙම පෙන්ඩනේ අක්ෂරගත කොට තිබෙනවා. එමෙන්ම මීට සමගාමීව අද එළිදැක් වූ ස්වර්ණමාල් රන් අස්වැන්න වැඩසටහන මගින් පහසු ගෙවීමේ ක්‍රමයට පාරිභෝගිකයන්ට ස්වර්ණාභරණ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනවා. අවම ලියකියවිලි ප්‍රමාණයක් යටතේ ඉතාමත්ම පහසුවෙන් උපරිම වාරික 12 කාලයක් තුලින් රන් භාණ්ඩ මිලදී ගැනීමට අපි අවස්ථාව දිවයිනේ ඇති ස්වර්ණමාල් සීලොම ශාඛා තුලින් මෙම වැඩසටහන සඳහා සහභාගී වෙන්න පාරිභෝගිකයන් හට හැකියාව තිබෙනවා. රන් අස්වැන්න මගින් පාරිභෝගිකයා මිලදී ගන්නා ස්වර්ණාභරණ ගිවිසුම් ගතවන මොහොතේ පවතින මිලටම ලබා ගැනීමට හැකිවීමද විශේෂත්වයක්. මෙරට සිසු දරුවන් වෙනුවෙන් ස්වර්ණවාහිනී ආරම්භ කළ නාඩිය සජීවී දේශපාල සංවාද වැඩසටහනේ 30 වන පියවර අද රාත්‍රියේ 10ට ඇරඹෙනවා. ගිනිගත් හේන මධ්‍ය විද්‍යාලය, කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය, කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය මෙවර නාඩියට එක්වන පාසල්ත්‍රිත්වයයි. උසස් පෙළ කලාංශයෙන් ඉගෙනුම ලබන KG පසිදු බිම්සර කීර්තිරත්න නාඩියට එක්වන්නේ ගිනිගත් හේන මධ්‍ය විද්‍යාලයේ නියෝජනයෙන්. නාඩියට සටහන පටන් ගත්ත දවසේම මම නාඩියට සටහන නරඹනවා. ඒක නරඹද්දි මගේ හිතේ පොඩි ආසාවක් ඇති වුණා. මටත් මේ නාඩියට සටහන සහභාගී වෙන්න තිබ්බනම් කියලා. අද මට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. දේශපාල විද්‍යාවට සම්බන්ධ ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ඇති කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ රසාංජලි බෝධාවත්ත උසස් පෙළ කලාංශයේ ඉගෙනුම ලබනවා. න්‍යායාත්මකව ඉගෙනගත් දැනුම ප්‍රායෝගිකව යෙදවීම සඳහා මා මේ අවස්ථාවක් කරගන්නවා. කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ නියෝජනයෙන් අද නාඩියට එක්වන්නේ ශක්ති ශිල්ප කරුණානායක සිසුවයි. ඔහු විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායකයද වනවා. මා බලාපොරොත්තු වෙනවා ඒ ශිෂ්‍යයා විද්‍යාලය වෙනුවෙන් ඒ කාර්ය ඉෂ්ට සිද්ධ කරයි කියලා. මෙම සිසුන් තිදෙනාගේ ප්‍රශ්න හමුවේ පිළිතුරු දීමට නාඩියට එක්වන දේශපාලකයන් වන්නේ රාජ්‍ය මාත්‍ය විමල වීරදිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ යන මහත්වරුන්. ලේක් හවුස් ආයතනයේ සේවකයන් පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ ලේක් හවුස් ආයතනයේ සේවකයන් පිරිසකගේ ක්‍රියාකලාපයට එරෙහිවයි. ඔබතුමාල දන්නවා පහුගිය දවස්වල ස්විස්තර්ලන්ත තානාපති කාර්යාලය සේවිකාවක් සම්බන්ධව ගානියා බැරිස්ටර් සම්බන්ධව සිදුවීමක් වුණා. එම සිද්ධිය නිසා අපේ රටට විශාල අගතියක් වුණා. එතකොට මේ සිද්ධියට සම්බන්ධ වෙලා හිටියා ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපති සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කතු. මේ දෙදෙනාට අමතරව තවත් කණ්ඩායමක් මේ සිදුවීමට සම්බන්ධ බවට අපිට තොරතුරු ලැබිලා තිනවා. ඒ තොරතුරු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන තමයි අද අපි දවසේදී මෙතෙන්ට කියන්න ඕනේ. මේ සිදුවීමේ තවත් අතුරු කුමන්ත්‍රණ තවමත් සිද්ධ වෙන බව අපිට දැනගන්න තියෙනවා. ඔවුන් විසින් තවදුරටත් අපේ රටට විරුද්ධව, ආණ්ඩුවට විරුද්ධව, මේ රජයට විරුද්ධ කුමන්ත්‍රණකාරී කටයුතු සිදු කරන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. වයස අවුරුදු 19න් පහළ ලෝකසලාන ක්‍රිකට් තරගාවලියේ පළඟ අවසන් තරගය මේ වන විට දකුණු අප්‍රිකාවේ බෙනෝනිහිදී පැවැත්වෙනවා. ලකුණු 280ක ජයග්‍රහයි ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මේ වන විට කඩුලු 6ක් දැවී ලකුණු 110ක් ලබා සිටිනවා. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළඟ අවසන් තරගයේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ බෙනෝනිහිදී. තරගයේ කාසියවාසී දිනාගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක නිපුන් ධනංජය ප්‍රථමින් පන්දුවට පාර දීමට එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පන්දු ආරපණ අවසානයේ කඩු 7ක් දැවී ලකුණු 279ක් ලබා ගැනීමට එංගලන්ත යොවුන් පිතිකරුවන් සමත් වුණා. ඩැන් මෝස්ලි ලකුණු 111ක් ලබා ගත්තේ 4.9ක් සහ 1.6ක් සමගින්. Yes, 16th by an England player Haynes K.
ජැක් හේන්ස් ලකුණු 68ක් ලබා ගත්තා. ඉනිමේ අවසන් භාගයේදී වේගවත් ලකුණු 59ක් පන්දු 45කදී ලබාගත් ජෝ එවිසන් එංගලන්තයේ ලකුණු 279ක් දක්වා ඔසවා තැබීමට සමත් වුණා. සුදීර තිලකරත්න ලකුණු 39කට කඩලු දෙකක් දවාගනිද්දී නිල්ෂාන් මදුශංක කඩලු දෙකක් දවාගත්තේ ලකුණු 41කටයි. ඒ අනුව ශ්‍රී ලංකා වයස වෘද්ධ 19 පාල කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 280ක්. මේ අතර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් රංගාවලියේ පිරිමි කේවල අවසන් තරගයේ ඊ පැවැත්වුණේ මෙල්බර්න් හිදී. ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම අනුව අංක දෙක සානිය පසු සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ලෝක ශ්‍රේණිගත කිරීමවල පස්වන සානිය පසු ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් අතර එම තරගය පැවැත්වුණා. පැවතුණක් කව විනාඩි 59ක කාලයක් පැවති අවසන් තරගයේදී අධ්‍යක්ෂින් බහුල ජොකොවිච් මෙන්ම ඩොමිනික් ද දැඩි සටන්කාමී ස්වරූපයකින් තරග වැදුණා. තරඟවට තුනක් අවසානයේ ඩොමිනික් තීම් තරඟවට 2-1ක් ලෙස පෙරමුණේ පසුවත් අද්දකීම් උපයෝගී කරගන්නමින් තරඟයට අවතීර්ණ වූ නොවැක් ජොකොවිච් තරඟයේ අවසන් වට 2 ජයග්‍රහණය කරමින් 8වන වරටත් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගත්තා. මේ ජොකොවිච් ජයගත් 17වෙනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව අතර ඔහු මෙම ජයග්‍රහණයත් සමග ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 සානියට පත් වුණා. ජයග්‍රහණයෙන් පසු පැවති කුසලාන ප්‍රදානය කරන අවස්ථාවට ජොකොවිච් පැමිණ සිටියේ පසුගියදා ගුවන් අනතුරකින් මියගිය ප්‍රබල ඇමරිකානු බාස්කට්බෝල් ක්‍රීඩකයෙකු කොබි බ්‍රයන් ලොස් ඇන්ජලිස් ලේක කණ්ඩායමේ පැලඳි ඇඳුමේ අංකවන අංක 8 හා 24 තම ඇඳුමේද සලකුණු කරගෙන වීම විශේෂත්වයක්.